ඉන්දිකා අනුරුද්ධ නේ ඉන්දිකා අනුරුද්ධ ඊයේ ඉඳන් කියනවා මෙයා ඊයේ හෝ මට මතකද ඊයේ හෝ පෙරේදා ආණ්ඩුව නිකන් යනවා වගේ පේන්නේ නැහැලු ඉන්දිකා අනුරුද්ධ කියනවා ආණ්ඩුව යනවා වගේ පේන්නේ නැහැලු ඇත්ත ඉන්දිකා අනුරුද්ධලට එහෙම වෙන්න ඕනේ තමයි ඇයි ඉන්දිකා අනුරුද්ධලා වගේම ඒ ඔය ආණ්ඩුවල හිටපො තක්කඩින්ට ඔක තේරෙන්නේ නැහැ දැන් ආණ්ඩුවක් යනවා වගේ ඇයි කලින් ආපු කොමිස් ටික එන්නේ කලින් ආපු පගා වෙන්නේ කලින් ආපු කට් එක හම්බෙන්නේ කලින් ආපු කොන්ත්‍රාත් එක හම්බෙන්නේ කලින් හම්බෙච්ච ඉන්ධන දීමනාව හම්බෙන්නේ කලින් හම්බෙච්ච മന്ത്രി වැටුප හම්බ වෙන්නේ කලින් හම්බෙච්ච නිල නිවාසය හම්බෙලා නැහැ කලින් හම්බෙච්ච වෙනත් වරප්‍රසාද හම්බෙලා නැහැ කලින් හම්බෙච්ච ෆොරින් ටුවර් එක හම්බෙන්නේ නැහැ කලින් හම්බෙච්ච ලේකම් ලටික නැහැ කලින් වටේ හිටපු ගාඩ් එක නැහැ ආ ළඟ තිබිච්ච වෙපන් එක නැහැ හරි දැන් එයාලට ආණ්ඩුවක් යනවා වගේ නෑ තමයි හරි හැබැයි එයාලට අපි කියනවා පොඩ්ඩක් හොයලා බලන්න ගත වෙච්ච සතියේට මේ රට ඇතුලේ මොනවද වෙලා තියෙන්නේ කියලා ගත වෙච්ච සතියේට මේ රට ඇතුලේ වෙලා තියෙන දේවල් දිහා බලන්න මාස කීපයක් ගිහිල්ලා ආගමනික පාලකවරයාට අධිකණ්ඩ අපහාස කරා කියලා අධිකරණේ රක්ෂිත බන්ධනාගාර ගත කරනකම් හදා ගන්න බැරි වෙච්ච වීසා වංචාව පෙරේදා මගේ යාළුවෙක් හම්බුණාම දැන් දවස් කීපයක් ඕස්ට්‍රේලියාවෙන් දැන් ඇවිල්ලා දැන් සුමාන දෙක තුනට කලින් ඕස්ට්‍රේලියාවෙන් දැන් ආවේ ලංකාවට පෙරේදා මට හම්බුණා මේ දැන් කියනවා මචන් ලැජ්ජයි මගේ ක්ලාස්මේට් කෙනෙක් මචන් ලැජ්ජයි මම ඇයි අපි එනකොට එයාපෝට් එකේ එකෙක් කෑ ගහනවලු ඩොලර් 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 කියලා මම ඩොලර් ඩොලර් කියලා කෑ ගහන්න මොකටද නෑ වීසා ගන්න තැන ඔන්ලයින් වීසා අරයිවල් වීසා ගන්න තැනට ඇවිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ ඩොලර් 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 කියලා කෑ ගහනවලු එකෙක් ඇයි ඩොලර් තියෙන කට්ටිය වෙන පොලිමකට එන්න ඕනේ කෑෂ් නා කෑෂ් ඩොලර් එයාලා ඩොලර් ටික ගත්ත ගමන් ඩොලර් 50යි ගත්තා වීසා ගහුවා දුන්නා කාඩ් තියෙන කට්ටියව පොලිමකට දානවා කාඩ් තියෙන කට්ටියව පොලිමකට දානවා එයාලට දෙන පොඩි කට්ටක් ඇයි කාඩ් එකේ පේමන්ට් එක කරාම රිසිට් එකක් දෙන්න බලන්න මේ කතාව ඇත්තද බොරුද කියලා හොයන්න දැන් ඒක ඒක යථාර්ථත්වයට පත් වෙලා හින්දා මං හිතනවා යථාර්ථත්වයට පත් වෙලා ඇති කියලා හැබැයි ඩොලර් 50 ගන්න දීපියකට බොහෝ තායට රිසිට් හම්බෙලා නැහැ ඩොලර් 50 දීපු අයට රිසිට් හම්බෙලා නැහැ එතකොට මේ තක්කඩි වංචාව කරේ කවුද ලැජ්ජ නැද්ද විදේශ ගත වෙලා ඉඳලා එන මිනිස්සු විදේශිකයෝ ලංකාවට එනකොට මේක මැනි මාකට් එකද නැත්නම් මේක මාළු මාකට් එකද ඩොලර් 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 කියලා කෑ ගහන විජාතිකෙක් විදේශිකෙක් රටට ඇතුල් වෙන දොරටුව තමයි ගුවන් තොටුපළ කියලා කියන්නේ එතනම මේ වගේ මාෆියාවක් මේ වගේ කඩයක් සිල්ලර කඩයක් වගේ දාගෙන මේ වගේ පොලක් වගේ කෑ ගහ මොන හිගන රටක්ද කියලා මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැද්ද පළවෙනි ඉමේජ් එක රට ගැන මොකක්ද හැදෙන්නේ පළවෙනි ඉමේජ් එක එයාලා කියනවා මචන් ලැජ්ජයි ලැජ්ජයි මුං හැසිරෙන විදිය ගැන මං කිව්වා මට ඩොලර් නෑ මං කාඩ් පොලිමඩට අන්න දානවා පොලිමඩ අන්න දානවා පොලිමඩ හරිද දැන් මේ මොකද්ද මේ තියෙන්නේ පහුගිය කාලේ ආණ්ඩුව කරපු තක්කඩි ගොම් මජර වැඩ දැන් එතකොට මේක මම දැන් විජිත හේරත් සහෝදරය වෙන්න ඕනේ ඒ අමාත්‍යංශය බාරවෙන්නේ විජිත හේරත් සහෝදරය පත්තලව සතියයි මාස දෙකක් ආගමනික පාලකවරයාට හදා ගන්න බැරි වෙච්ච වීසා ක්‍රමය හැදුවේ නැද්ද දැන් පරණ ක්‍රමයට දුවන්නේ නැද්ද දැන් කෝ පෝලිං එයාපෝට් එකේ කෝ මේ එයාපෝට් එකේ තිබිච්ච තදබදේ විසඳුන්නේ නැද්ද මං කියන්නේ මේ නිලධාරීන් වැඩ කරන්න සූදානම් ආගමන විකල දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම් මේ වැඩේ කරන්න හැබැයි මැද්දට පයින්නෝ ඇමතිලා මැද්දට පයින්නෝ ජනාධිපති උපදේශකලා ඇයි කට් එක තියෙන්නේ වැඩේ ඇතුලේ ඒ නිසා අපි කෝවා VFS වංචාව කියලා කියන්නේ නිශ්චිතවම මහ බැංකු වංචාවට වඩා බරපතල වංචාවක් බරපතල වංචාවක් ඒ නිසා ඒ ගැන පැහැදිලිව හොයන්න ඕනේ එතකොට ඉන්දිකා අනුරුද්ධලට තේරෙන්නේ නැතුව ඇති රට යනවා වගේ ඇයි එයාලට තේරෙන්නේ නැහැ හැබැයි මේ රටේ සාමාන්‍ය පුරවැසියාට තේරෙනවා අන්න චක්‍රලේඛන ගැහුවා ළමා දිනේට හෝ ගුරු දිනේට කිසිදු පාසලකින් දෙමාපියන්ගේ මුදල් එකතු කරන්න බෑ කියලා ගැහුවා ඇයි නැත්තම් ළමයාගෙන් සල්ලි අරන් ළමයට අයිස්ක්‍රීම් එකක් දෙනවා ළමයාගෙන් සල්ලි අරන් ළමයට චොක්ලට් එකක් දෙනවා ළමයාගෙන් සල්ලි අරන් ළමයට කීටක් එකක් දෙනවා මොකටද ඊට වඩා හරයක් ඇතුව ළමා දිනේ සමරන්න බැරිද පාසල් වලට ඊට වඩා හරයක් ගැඹුරක් දිග පල්ලක් ඇතුව ලෝක ගුරු දිනේ සමරන්න බැරිද පාසල් වලට ඇයි විදුහල්පතිවරු ගුරුවරු නිර්මාණාත්මක නොවෙන්නේ මේවා පැහැදිලි ප්‍රශ්න ඒ නිසා මේ කාරණා විසඳ ගත යුතු වෙනවා එතකම පාසල් වල සමරු මුක්ෂෝ වලට දේශපාලඥයෝ ගෙන්නන්න බෑ දැන් ඉන්දිකලට තේරෙන්නේ නැහැ ඇයි දැන් ඉස්සරහපු ආරාධනාව එන්නේ නැහැ සමරු මුක්ෂෝ හම්බ වෙන්නේ නැහැ දැන් එහෙම කියලා ජාතික ජන බලවේගයේ රොත්ත මේකකින් ගන්න යන්නේ නැහැ හොඳයි ඒකනේ වෙන්න ඕනේ දේශපාලඥයා කරන්න ඕනේ රට පාලනය කරන එක
රාජ්‍ය සේවකයා කරන්න රට කළමනාකරණය කරන එක මහජනතාව ඒකේ ප්‍රතිලාභ අරගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ නිසා පැහැදිලිව අපි කියන්නේ ඉන්දික අනුරුද්දලාට මේ වගේ ගොඩාක් දේවල් තේරෙනවා ඇති. හරිද? හැබැයි මතක තියාගන්න. තමුන්ලට නොතේරෙන දේ මේ රටේ ගමේ බිමේ නගරේ ඉන්න අහිංසක පුරවැසියාට හොඳට තේරෙනවා. අම්මා තාත්තට තේරෙනවා. දුවට පුතාට තේරෙනවා. තරුණයාට තරුණියට තේරෙනවා. ඒ නිසා නිශ්චිතව අපි කියනවා ආණ්ඩුව යනවා වගේ තේරෙන්නේ නැතුණාට ලොකු දෙයක්. හැබැයි පින් සිද්ධ වෙයි කඩවැයන පැත්තකටලයි. කඩවැයන පැත්තකටලයි. වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් විවේචනය කරන්න. හැබැයි ආණ්ඩුව යනවා වගේ තේරෙන්නේ මරු කතා තියෙන්නේ. යනවා වගේ තේරෙයි තව ටික දවසකින් යන්න සෙට් එකක් ඉන්නවා ජම්පරේ ඇඳගෙන. තව ටික දවසක් බලන් ඉන්න. මහමැතිවරණේ වෙනකන් ඉන්න. තව ටිකක් ඊට කලින් එයි. හැබැයි මහමැතිවරණේ වෙනකන් ඉන්න. හරි? එතකොට මොකද ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ. ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ. මේ කතා කරපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව මේ පොළවේ යථාර්ථයක් කරගන්න නම් අපි දන්නවා මේ රටේ තියෙන ක්‍රමෙත් එක්ක අපි දන්නවා පැහැදිලිව විධායක ජනාධිපතිවරයාට විතරක් මේ වැඩේ කරන්න බෑ. අපි දැක්කා DB විජේතුංග ජනාධිපති ධූරයේ ඉන්නකොට චන්ද්‍රිකා කුමාරතුංග අගමැති හිටියා. DB විජේතුංග සයිලන්ට් උනා. මොකද කරන්න බෑ. කරන්න බෑ. දෙපැත්තට යනවා. හරිද? කරන්න බෑ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ඉන්නකොට අපි දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටියා. අන්තිමට චන්ද්‍රිකාට කරන්න බැරුණා. රනිල්ගේ ආණ්ඩුව අවුරුද්දකින් ඉවර වෙලා ගියා. ඊට පස්සේ අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා ඉන්නකොට රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටියා. අපි දැක්කා දෙගොල්ලෝ දෙපැත්තට ගියා. බරබරයක් ඇදුණා. බලය සම්බන්ධ ගැටුමක් ආවා. අන්තිමට මෛත්‍රීපාල සිරිසේන කරේ දින 52 ආණ්ඩුවකට මහින්ද රාජපක්ෂ අච්චර එදිරිවාදියාව ගෙනල්ලා අගමැති කරා. හැබැයි උසාවියෙන් එක වැරදි කියලා කිව්වා. හැබැයි රට වැඩේ අවසන් උනේ පාස්කු බෝම්බ ප්‍රහාරය වගේ මහා දැවැන්ත ප්‍රහාරයකට ගිහිල්ලා. ඒ නිසා රට අනාරක්ෂිත වෙනවා. රට අස්ථිර අස්ථාවර වෙනවා. ආර්ථිකයට ශක්තිමත් භාවයක් හදන්න බෑ. නිශ්චිතවම මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා අනුර කුමාර දිසානායකව මේ රටේ ජනාධිපති කරන්න. එහෙමනම් අපි විශ්වාස කරනවා ඒ තීන්දුවේ අවසානයේ තියෙන්නේ ඒ තීන්දුවේ තව කොටසක් තමයි මේ රටේ ශක්තිමත් රජයක් ජාතික ජනබලවේගයට නිර්මාණය කළ දෙන එක. මතක තියාගන්න. මයිදත් කිව්වා මේ ශාපය මේ රටට එන්නේ 77 අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් එක්ක ඇවිල්ලා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එන්න කලින් පාර්ලිමේන්තුවේ 6-5 බලයක් JR ජයවර්ධනට දීපු එකත් එක්ක. ඒ නිසා 6-5 බලයක් දීලා අපි විසින් නැති කරගත්ත ශාපය නැති කරගන්න තියෙන ප්‍රතික්‍රමය තමයි 2024 දී නොවැම්බර් 14 වෙනිදාටත් මේ රටේ 6-5 බලයක් ජාතික ජනබලවේගයට දෙන්න ඕනේ. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නම් සැබෑ ක්‍රම වෙනසක් හදන්න නම් රීකෝලින් සිස්ටම් එක ස්ථාපිත කරන්න නම් ඇතුළු මේ කියන එකීම එකී නොකි අපිට වෙනවා මේ හැම තැනක්ම සුද්ධ කරන්න තියෙනවා. පොඩි නෑ, ලේසි නෑ, අමාරුයි, කාලයක් ගත වෙනවා. හැබැයි ශක්තිමත් බලයක් ඕනේ. එක එක්කෙනා මත යැපෙන්න බෑ. එක එක්කෙනාගේ උදව් ඉල්ලන්න බෑ. එක එක්කෙනාගේ න්‍යායපත්‍ර වලට නටන්න බෑ. එක න්‍යායපත්‍රයයි එක වැඩපිළිවෙලයි. ඒ තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන න්‍යායපත්‍රය සහ ඒහා බද්ධ වෙච්ච ක්‍රියාකාරී සලස්ම වැඩසලස්ම ක්‍රියාත්මක කරන්න පැහැදිලි බලයක් මේ රටේ ජනතාව ජාතික ජනබලවේගයට දෙන්න ඕනේ. එතකොට තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේ කාර්යය ඉස්සරහට කරගෙන යෑමේ හැකියාව හම්බෙන්නේ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.